සුවචෝචස්ස. සුවච භාවය කියන්නේ ඉතා පහසුවෙන් අවවාද ලබා දෙන්න පුළුවන්. සුවචයි. දුර්වච නැහැ. සාමාන්‍යයෙන් අවවාදේ සහ අනුශාසනාව යම් කෙනෙකුට ලබා දෙන්නේ. ඒ අවවාදේ අනුශාසනාව ලබා දෙන කෙනා සත්පුරුෂේ ලබා දෙන්නේ අවවාදේ අනුශාසනාව ලෙස ඉතා වටිනා උතුම් මඟ පෙන්වීමක්. එවන් මොහොතක ඒ කියා දෙන දේ ලබන ලබා දෙන අවවාදය කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මොහොන නරක කරගන්නේ නැහැ. නිධීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සින. නිග්ඝය වාදීන් මේධාවින් තාදිසම් පණ්ඩිතම් භජේ. තාදිසම් භජමානස්ස සේයෝ හෝති න පාපියෝ. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කවුරු හරි කෙනෙක් අපේ අතින් අල්ලගෙන කෝටුවකින් තල තල අපව ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ නිධානයක් පෙන්වන්න. මේ දුප්පත් මිනිසයාට කෝටුවෙන් තල තල සමහර ලේන්නත් පුළුවන්, සීරෙන්නත් පුළුවන්, රිදෙන්නත් පුළුවන්. ඇදගෙන යන්නේ නිධානයක් පෙන්වන්න. ඒ නිධානේ මුණ ගැහිච්ච ගමන් අර දුප්පත්කම නැති වෙනවා, අසරණකම නැති වෙනවා. මේ ලෝකේ ඉන්න මහා ධනවතෙක් වෙනවා ඒ නිධානේ හම්බ වීමෙන්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්පුරුෂයා නුවණැත්තා කල්යාණ මිත්‍රයා කියන කෙනා අවවාද අපිට ලබා දෙනවා. ඒ අවවාදය නිධානයක් පෙන්වනවා වගේ ජීවිතයට බාර ගන්න ඕන. ඒ සත්පුරුෂයා පණ්ඩිතයා පෙන්වන නිධානය මොකක්ද? එයා ඒ කියා දෙන අවවාදේ හැසිරුණොත් මෙලොවට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. පරලොවට අනතුරක් වෙන්නේ නැහැ. එහෙමයි. නිවන් අවබෝධය පිණිසත් ඒ අනුශාසනාව හේතු වෙනවා. එනිසා මේ ලෝකේ ඉන්න නුවණැති අය සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ගෞරවයෙන් පිළිගන්නවන්නේ පිළිගැනීම පිණිස. නිහතම ඒ පිළිගැනීම පිණිස එයාගේ උවමනාව, ඒ පිළිගන්නා ස්වභාවය තමයි පහසු වෙන්නේ අවවාදයාගේ ජීවිතයට ඇතුළු වෙන ගතියට කියනවා සුවච භාවය කියලා. ඒ කියන්නේ කීකරු. කීකරු භාවය. කීකරු භාවය. පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියෝ දක්වාම මේ දේ තිබිය යුතුයි. එයින් අදහස් කරන්නේ නැහැ හැම කෙනාම කියන දේ පිළිගන්න. කීකරු භාවය කිව්වහම, සුවච භාවය කිව්වහම ලෝකෙ බොහෝ දෙනා නපුරට නරකට හේතු වෙන දේවලුත් කියා දෙන්න පුළුවන්. එහෙම. ඒව ප්‍රතික්ෂේප කරන්න ඕනේ. යහපතට හිතසුවට හේතු වෙන මෙලොව පරලොව සනසාලන කරුණ විතරක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙද්දි පිටපාන්න එපා කියන එක මේ සෝච භාවයෙන් කියන්නේ කෙටියෙන්ම කිව්වා. වෙන දේවල් නෙමෙයි. ලෝකෙ වෙන ඕනතරම් ශාස්ත්‍රීය විගන්වීම් මඟ පෙන්වීම් දේ ඒව අදාළ වෙන්නේ නැහැ මෙතෙන්ට. ඒක සෝච භාවය කියන කාරණයෙන් අපේක්ෂා කරනවා. පුංචි දරුවෙකුට අම්මා තාත්තා යමක් කියා දෙද්දි ආදරෙන් පිළිගන්නවා වගේ. ගුරුවරු ශිෂ්‍යයන්ට යමක් කියා දෙද්දි ආදරෙන් පිළිගන්න ස්වභාවය. ඊළඟට පැවිදි වූ ස්වාමීන් වහන්සේලා ගැන ගත්තොත් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා කරුණු කාරණා පෙන්වා දෙන්නේ මේ දේ පිළිගන්නවා ආදරෙන්, ගෞරවයෙන්, මෛත්‍රියෙන්. ඉතින් ඔන්නේ ස්වභාවයට තමයි කියන්නේ සුවච භාවය. සුවච භාවය. බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ සැබෑ ආදරයක් තියෙනවා නම්, සැබෑ සෙනෙහසක් තියෙනවා නම්, ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අනන්ත ගුණය ගැන අපේ පැහැදීමක් තියෙනවා නම් බුදුබණට පිටුපාන්න එයාට බෑ. බුදුරජාණන් වහන්සේ එපා කියලා කියපු දේ භාග්‍යවතුන් වහන්සේ යමක් තහනම් කළා නම් එපා කියලා කිව්වා නම් ඒ දේ කරන්න යාට බෑ. කරන්න කියලා කිව්වා නම් යමක් ඒ දේ නොකර ඉන්නත් බෑ. අන්න එක සෝච භාවය. දැන් මේ සීලය තියෙනවා චාරිත්‍ර සීලය, වාරිත්‍ර සීලය කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ කළ යුතු දේවල් ටිකක් තියෙනවා චාරිත්‍ර. ඒ කළ යුතු දේවල් ටික නොකර ඉන්නව නම් ආන්‍යා සෝච කෙනෙක් නෙමෙයි. වාරිත්‍ර සීලය එපා කියපු දේවල් දෙනවා භාග්‍යවතුන් වහන්සේ මේවා කළොත් අනතුරුදායක. ඒක කරනවා නම් ඒත් යා කීකරු කෙනෙක් නෙමෙයි. එනිසා මේ කී සුවච භාවයේ මත මුළු ධර්ම මාර්ගයම රඳා පවතිනවා. ඇයි බුදුමණ පිළිගන්නේ නැහැනේ සුවචුනේ නැත්තම්? රාහුල ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ සුවච භාවයෙන් අගතැම්පත් ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ උතුමන් වහන්සේලාගේ සිරිපා මාමතේ වඩමින් ශ්‍රාවකය සුවච වුණොත් මේ කරණීය ධර්ම පරයායට අනුව එයා පියවරෙන් පියවර ධර්මයේ දියුණුව බලා ගමන් කරන කෙනෙක් වෙනවා. සුවච භාවය ඉතාම වැදගත්. සුවච භාවයෙන් තොර වූ කෙනෙක් මොනවයි මොනවේද කියන්නේ බෑ. මේ ලෝකේ මහා සාපරාධ ක්‍රියා කරන්නේ, වැරදි කරන්නේ, අකුසල් වලට
හසු වෙලා පාපයෙන් නැහැ වෙලා යන්නේ සුවත නොවූ අය. ඊළඟ ප්‍රශ්නේ තමයි ලෝකේ සත්පුරුෂෝ ඊටම අඩුයිනේ. එතකොට කාට සුවත වෙන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන මේ වගේ රටක තමයි මේ සුවත භාවය පුරුදු කරන්න පුළුවන්. තථාගත ධර්මය ඇහෙන්නේ නැති තැනක ඉතින් කවුරු කියන දේ අහන්නද? කාට අවනත වෙන්නද? තථාගත ධර්මය ඇහෙන්නේ නැති රටක අම්මා තාත්තා අවනත වුණත් වැඩක් නැහැ. ලෞකික ජීවිතයේ යම් සැනසීමකට හේතු වෙයි. නමුත් ඒකත් తాවකාලිකයි.